විශාලතම ජලාශයේ ඉදිකිරීම හෙට ඇරඹේ. ප්‍රදේශ කිහිපයකට තද සුළං. සෙන්කඩ ගල අනාගත පරපුරට ඉතිහාසය කියාදෙන පුරවරයක් කිරීමට සැලසුම්. ඇමසන් වනයේ ලැබුගිනි නිවීමට බ්‍රසීල හමුදාව. ජාතික ආරක්ෂාව වෙනුවෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25ටම මහජන ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාව යෙදවීම සඳහායි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙය නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්ති යටතේ ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුවයි. බෝගම්බර පැරණි බන්ධනාගාර භූමිය නවීකරණයෙන් පසු පළමු අදියර ජනතා අයිතියට පත් කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. දෙවන අධිරේ කටයුතුද මීට සමගාමීව ආරම්භ කළ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රණ වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. අක්කර 11ක භූමි භාගයකින් යුත් බෝගම්බර බන්ධනාගාරය පල්ලිකලේ ප්‍රදේශයේ පිහිටවූයේ මහනුවර නගර සංවර්ධන සැලැස්ම අනුවයි. ඒ අනුව බෝගම්බර බන්ධනාගාරයේ පැවති භූමිය නවීකරණයට පියවර ගැනුණා. ඒ අධිර කිහිපයක් යටතේයි. පළමු අධිර යටතේ බෝගම්බර බන්ධනාගාර උද්‍යාන පරිසරයේ පිටත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණා. එහි ජාත්‍යන්තර තොරතුරු මධ්‍යස්ථානයක් සහ මහජන උද්‍යානයක්ද පවතිනවා. එමෙන්ම කන්ද උඩරටට ආවේනික සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම සඳහා එලිමහන් වේදිකාවක්ද මෙහි පවතිනවා. පළමු අධිරේ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 200ක් වැය කෙරුණා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. අපි ආණ්ඩුව හැදුවෙන් පස්සේ කෙරි හිල් කියන ප්‍රධාන නිර්මාණකරුවා ජෙෆ්රි බාවයන් පස්සේ එතුමා ලංකාවේ හිටියේ කාලේ එතුමා කැඳවලා මලික් සමරි ක්‍රමවේදතුමාවත් එතුමාගේ අදහස් අරගත්තා. අපි කොහොමද මේක සකස් කරන්න කියලා එතුමා දුන්නේ සැලැස්ම තමයි දැන් ක්‍රියාත්මක කරන්නේ. එදා ඉනකයක් තියෙන මේ ස්ථානේ දැන් නිදහසේ කේන්ද්‍රයක් වෙනවා. අඳුර සංස්කෘත උරුමය ඉස්මතු කරන ස්ථානයක් වෙනවා. තරුණයන්ගේ නව නිර්මාණය ප්‍රදර්ශනය කරන ස්ථානයක් වෙනවා. මේ සියල්ලටම වඩා මහනුවර සංචාරකීන් එකතු කිරීමේ කේන්ද්‍ර ස්ථානය බවට පත් වෙනවා. මේ ස්ථානයේ අද සිට අපේ ජනතාවට විවෘතව ජීවත් වීමට ඒ වගේම ඒ අයගේ විවේකයේ ගත කිරීමට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉදිරි කාලයේදී මේ මහනුවර අපි බලාපොරොත්තු වෙනවා කටුගස්තොට ප්‍රදේශයේ වාණිජ නගරයක් ලෙස දියුණු කරන්නත් ඒ වගේම උපාය මාර්ගික නගරයක් ලෙස මහනුවර ලෝක බැංකුව ආධාරය යටතේ දැන් සංවර්ධනය වෙනවා. වසර 3ක කාලයකින් මහනුවරට අංග සම්පූර්ණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලැබෙනවා. ඒ වගේම මේ වසර අවසන් වෙන විට ඇහැලපොළ වලව්වත් විධිමත් ප්‍රතිසංස්කරණය කරන්න මේ නාගරික ජනතාවගේ අවශ්‍යතා සඳහා යොදා ගැනීමට හැකියාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පවුල් 50000කගේ ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් අනුරාධපුරයේ ඉදිකෙරෙන විශාලතම ජලාශයේ ඉදිකිරීම කටයුතු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 25 වනදා ආරම්භ කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. තන්ත්‍රිමලයේ ජලාශයේ වැඩ කටයුත්ත අපිට කරගන්න පුළුවන් වුණාම පවුල් 50000කට පානීය ජලය ඒ වගේම හෙක්ටයාර 12500කට විතර අවශ්‍ය ජල පහසුකම් දෙන්නේ දීවර කර්මාන්තයේ දිනු කරන්නත් සංචාරක කර්මාන්තයේ දිනු කරන්නත් මේ ආදී කරුණු කාරණා ගණනාවකට අපිට මේ ජලාශයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ වගේම පිල්පත්තුව වන උද්‍යානයේ ජීවත් වෙන සතුන්ට අවශ්‍ය ජලය ලබා දීම වගේම විදුලි උත්පාදනයකුත් ඒ ජලාශය ආශ්‍රිතව කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ වැඩ කටයුත්තත් දැනටමත් සාර්ථක කරලායි තියෙන්නේ. ඒ වගේම කාලයක් තිස්සේ මේ ප්‍රදේශයේ අවට වකුගඩු රෝගයෙන් පීඩා විඳිච්ච ජනතාවට අවශ්‍ය පානීය ජලයත් අපිට ලබා දෙන්න පුළුවන්. මල්වතුයේ ජලාශය ඉදිකිරීමට නියමිත භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අනුරාධපුර තන්ත්‍රිමලයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඉදිකිරෙන ජලාශය සඳහා රුපියල් කෝටි 2290කට අධික මුදලක් රජය වෙන් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 50000කට පානීය ජලය ලබා දීමට සහ වගාබිම් හෙක්ටාර 12000කට පමණ ජලය සැපීමට හැකියාව උදා වෙනවා.
මෙතර වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 268ක් සංවර්ධනය කිරීමට නියමිතයි. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 44කට අධිකයි. මේ යටතේ ප්‍රධාන වැව් 21ක සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ රුපියල් මිලියන 43ක් වැය කරමින්. මධ්‍ය ප්‍රමාණයේ වැව් 16ක් සහ කුඩා වැව් 231ක්ද මේ යටතේ සංවර්ධනය කරනවා. ඒ සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 30ක්. මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ ගොවි ජනතාවට විශාල සේවාවක් සිදු වෙනවා. යහපාලන රජයට වසර 4ක් පිරීම නිමිත්තෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන් ඇතුළු සම්භාවනීය යමුත්තන් සඳහා ඊයේ රාත්‍රියේ භෝජන සංග්‍රහයක් පැවැත්වුවා. භෝජන සංග්‍රහය අවසානයේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රමනායක මහතා ප්‍රකාශ කර සිටියේ මින් පසු පවත්වන භෝජන සංග්‍රහයන්ද මාධ්‍ය වෙත විවෘත කරන බවයි. तीर्णात्मक वेक्षा पक्ष इतिहास नाम अपेक्षक जनता कले अंतिम मोहते इलांग अपेक्षा तीरने चंदे दीर अभी किसी प्रश्न अपेक्षक मिनसू දින බලන්ස් කියලා යහුව ගිනිදී බර වෙන කරන්නේ බෙරණ කවුරු తిරියේ නැහැ ඉතින් ඒක තමයි දැන් ගංගා වතුර ඔය අවුව පායලා මේක වේලෙල ගියොත් දෙයියන් පිටේ හරියයි අපිට මොන අදින මොනවා කියද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවද එදාත් ඔයගොල්ලන් සුජීලා කර වහන්නේ මොනම දෙයක් සාකච්ඡා වුණේ නැනේ කෑම කෑවා වෙන්නේ ඒකනේ ඒක ඔක්කොම කල් යනවනේ දැන් මේ රතු වෙලිත් දල්වන ඔබතුමාලත් එක්ක ඒක තමයි ඉතින් ටික කල් මරන එක්කෙනෙක් ගියානේ उत्तरित मंडल तीन उत्तरित मंडल साकाचारे අපිට ආරාධනා කරලා තියෙනවා ඉතින් අපේ අගමැතිතුමනි අපි මන්ත්‍රීවරුත් අපි යනවා ඉතින් ජනාධිපති අපේක්ෂක පිළිබඳව කල්මැරීමක් සිදු වෙනවා කියලා ඔබතුමා පිළිගන්නවද කල් මරලා තමයි හොඳම දේ තමයි පස්සෙ ලැබෙන්නේ කවුද අපේක්ෂකතුමා ඒක අපි කල් මරලා දෙන්න මේ ඔබතුමා අපි දැක්ක මාතර දෙවන්ත කතාවක් කරනවා දැන් අගමැතිතුමා ඉස්සරහට ඔබ කතා කරන්න පුළුවන් නේද එහෙම ප්‍රශ්නයක් නැහැ ඔයාලා තමයි මේ ප්‍රශ්නයක් හදාගෙන තියන්නේ මුති ප්‍රශ්නයක් නැහැ මේක මේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් එහෙම ප්‍රශ්නයක් නැහැ අගවැන්දේවා හරියට නාඩියට අල්ලන මිනිස්සු හරියට නාඩිය අල්ලලා වෙලාවට සබ සුබ මොහතර දවස් කිහිපයක් තියෙන තව සතියක් එකහමාර ඉතින් ආදර හිටපු අයම මේ බෙදන්න අවශ්‍යතාවයක් නැහැ එන්න පුළුවන් සියලු දෙනා මෙතෙන්ට එන මම දන්නවා ගොඩක් අය දැන් ඇවිල්ලා තියි මම ඉක්මනට යන්න නැත්නම් ගෑම ඉවරලාදී අරලීගහ මන්දිරයේ පැවති මෙම භෝජන සංග්‍රහයට දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා මෙන්ම ආණ්ඩු පක්ෂයේ අජිත් පීපිරේරා සුජීව සේනසිංහ රංජිත් මද්දුම් බණ්ඩාර චන්ද්‍රානි බණ්ඩාර යන මැති ඇමතිවරුන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටියා එම භෝජන සංග්‍රහයෙන් අනුතුරුව අදහස් දැක්වූ මැති ඇමතිවරුන් අර්බුදය කවද්ද ඉවර වෙන්නේ නැහැ මේ ජනාධිපතිවරණ අපේක්ෂත්වය පිළිබඳව නෙමේ සාකච්ඡා කරේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් තව සතියක් දෙකක් ඇතුළත තීරණාත්මක වැඩපිළිවෙලකට පැමිණීම දැන් කොහොමද අද සාකච්ඡා තෝරගත්තද අපේක්ෂකතුමා මේ සමහරු මේ කියන්න හදනවා අපි එක පැත්තක අනිත් පැත්තේ කට්ටියකට විරුද්ධ එහෙම නැහැ අගමැතිතුමා අපේ නායකයා අගමැතිතුමා එක්ක අපි හැමදාම හිටියා අපිට ඡන්දය ජයග්‍රහණය කරන්න සුදුසුම අපේක්ෂකයා අගමැතිතුමත් එක්ක එකතු වෙලා අපේ පක්ෂේ නායකයාත් එක්ක එකතු වෙලා අපි එක තීරණය කරනවා we are grown up people නෝ අපිට වැදගත් විදිහට මේක එතිකලි කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය කියන්නේ සිළු දිනාගේම අදහස් වලට කන් දීලා බහුතර කැමැත්තට අනුව වැඩ කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ ගොඩක් පාර්ශ්ව වලට ගොඩක් මුදලාලිලට සමහර අන්තවාදී කල්වෙට අවශ්‍ය වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂය බිඳවන්න ඒකට ඉඩ දෙන්නේ නැහැ ඔහු එදා ඉඳන්ම රැකගෙන ආව මේ පක්ෂය විවිධ අප් ඇන් ඩවුන්ස්
කාලේ කියන්නේ දුක් සතුට තිබුණ කාලේ ඒ සියලුම විද දරාගෙන නායකයෙක් වශයෙන් ඒ දුර ඇවිල්ලා තිනවා එතුමා මේ වගේ සුනාමි වලට මේ වගේ ජල ගැල්ම වලට මීට ඉස්සලත් මුහුණ දීලා තිනවා මීට වඩා යවට මුහුණ දීලා තිනවා මේකට මුහුණ දෙන එක ඔහුට වැඩක් නෙමෙයි ඕන තරම් ශක්තිය තියෙනවා හොඳම දේ කරනවා කියලා නෑ ඔබතුමා අගමැතිතුමත් එක්ක මට මල්ලි කවුද එන්න කියන්නේ මම ඒ සීලු දෙන එක්සත් ජාතික පක්ෂිකෝ මං කිව්වේ සුමාන දෙකට ඉස්සලා කඩු ජයසූරි මහත්මයා එන්න කිව්වා අපි කට්ටියම ගියා ඊට පස්සේ ඊයේ ෆීල් මාෂල් තුමා එන්න කිව්වා අපි ගියා සාකච්ඡා කළා අද අගමැතිතුමා එන්න කියනවා අපි ගිහලා සාකච්ඡා කළාද හෙට සජිත් මහත්තයා එන්න කිව්වා අපි ගිහලා සාකච්ඡා මල්ලි මේ සීලු දෙන අන්තිමට එක්සත් ජාතික පක්ෂිකෝ ඉතින් අපිට උනේ සීලු දෙනෙක් එකතුලා පක්ෂ දිනවන්න මට හෙට කතා කළොත් දයාගමගේ ඒ පාටියටත් මම යනවා කිරියල්ල මහත්තයා නూరు කතා කළු පාටියට මම කියනවා නూరు එන්න බෑ දාන්න මම ඉන්න කියලා මට පාඩම් කරන්න තියෙනින්ද මනිටක මේ ටිකේ මන්තිවරු බොහොම සතුටෙන් ඉන්නේ මොකද මල්ලි සීලු දනට සාද වැඩි ජනාධිපති සාද තියෙනවා මල්ලි ඉතින් අද අගමැතිතුමා එද්දි කිව්වා මම කිව්වන්න එළියේ මීඩියාවක් ඉන්නවා ඇයි ඒගොල්ලෝ එක්කාවේ නැත්තේ අනිසරේ අනිවාර්යෙන්ම මීඩියකටත් එන්න කියනවා කිව්වා ඇතුළට ඇවිල්ලා භුක්ති විඳලා සාදයට සාවාන්දි වෙලා එන්න කට්ටිය එක්ක සාකච්ඡා කළා ඉන්ටර්වයුවක් ගන්න ඉඩ දෙනවා කියලා මට අද පොරොන්දු වුණා යන්න ඉස්සලා පඩි පිළිදි කිව්වා මීඩියකට කියන්න කියලා මේ අනිවාර්යයෙන්ම අනිසරේ මීඩියකට ඉන්වයිට් කරනවා. උතුර උතුර මැද සහ වයම පළාත්වලත් ත්‍රිකුණාමලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් උතුර උතුර මැද සහ වයම පළාත්වලත් ත්‍රිකුණාමලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 60ක් දක්වා පමණවන සුළඟේ වේගය වැඩි වීම සහ දිවයිනේ නිරිද්දික් කොටසේ වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙනවා. අද දිනේ දිවයිනේ වර්ෂාව ඇතිවීම පිළිබඳ සැලකුවොත් බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. උතුරු පළාතෙත් බදුල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. එවැගේම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. සබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තද වර්ෂාපතනයන්ද බස්නාහිර සහ දකුණු පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක් අද වර්ෂාපතනයන්ද අද දිනේදී ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම් ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මන්නාරම වන්නාලේ ප්‍රදේශයේ සිදු කෙරුණු සෝදිසි මෙහෙමකදී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983ක් අත්අඩංගුවට ගැනුණා. නාවික හමුදාව සහ මන්නාරම කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ එක්වයි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළේ වන් කාලයේ මුහුදු තීරයේ වාඩියක් අසල සංගවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනුණා. එම මත්ද්‍රව්‍ය තොගය වන් කාලයේ පොලිස් ස්ථානයේ වෙත බහර දීමට කටයුතු කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර නාවික හමුදාව මන්නාරම හා තලේ මන්නාරම ප්‍රදේශයන්වල සිදු කළ සෝදිසි කිරීම්වලදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩිකොළ තොගයක් අතරංගුට ගත්තා. පාර්සල් 10ක අසුරා තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 500කට අධික ප්‍රමාණයක් මෙහිදී අතරංගුට ගෙනුණා. එම බීඩිකොළ තොගය යාපනයේ රේගු කාර්යාලය වෙත බහර දීමට කටයුතු කෙරුණා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉදිරි ජනාධිපතිවරණයෙන් දිනන අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා පවසනවා. මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකට එක් වෙමින් මේ මහතා මෙම අදහස් පළ කළා. රම්මාවත් සංකල්පය යටතේ නාරාහෙන් පිට ප්‍රදේශයේ කිරුළ මාර්ගයේ පතිපහ පාර කාපටතුරා සංවර්ධනය කර ජනතා අයිතිටපත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා වැය කොට ඇති මුදල රුපියල් ලක්ෂ 300ක් ඒකාධිපතිවාදයයි පෞලක ක්‍රියාකාරීත්වය නැහැ අපේ පක්ෂයේ තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට ඕන අපේක්ෂකයෙක් නම් කරන්න පුළුවන්. හැබැයි දිනන අපේක්ෂකයා නම් කරන්නේ අපි. දිනන අපේක්ෂකයාව නම් කරාම කොටසක් කොහොමත් එනවා. එන්න වෙනවා. ඕට්ටුව විතරක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂිනුත් එයි. සමහර මාධ්‍ය ආයතනයි සමහර අය කැමති අපේ කඳවුර බෙදිලා එනවට. එතකොට ඒගොල්ලන්ට දිනන්න පුළුවන්. ඒකලොන් න්‍යායපත්‍රයන් වැඩ කරන්න පුළුවන් කියලා හිතනවා. ඒක එහෙම වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන ගුරු අධ්‍යාපන හා විදුහල්පති යන සේවා තුනෙහි නිලධාරීන්ට විශ්‍රාම ලබා ගැනීම සඳහා අවසර දීමට රාජ්‍ය සේවා කොමිසම සතුව පැවති බලතල එම කොමිසම මගින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා දී තිබෙනවා.
අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය රාජ්‍ය සේවා කොමිසමෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම බලය පැවරීම සිදු කෙරුණා. විශ්‍රාම ලිපිගනු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිදුවන ප්‍රමාද දෝෂයන් සලකා බැලීමෙන් අනතුරුවයි අධ්‍යාපන අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ. විනය කරුණු හා විනත් ගැටළු සහිත නිලධාරීන් හැර සාමාන්‍ය ක්‍රම යටතේ නියමිත දිනෙදී විශ්‍රාම ලබා ගැනීමට ඉල්ලුම් කර ඇති නිලධාරින්ට අවසර ලබා දීමට මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයට බලය පැවරී තිබෙනවා. විශ්‍රාම ලබා ගැනීමට අපේක්ෂිත නිලධාරීන් මාස 6කට පෙර සිය අංග සම්පූර්ණ ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතුයි. මේ අතර විශ්‍රාම ගැනීමට අපේක්ෂිත ජාතික හා පළාත් පාසල් ගුරුවරුන් සිය විශ්‍රාම ආයුධම්පත් පළාත් අධ්‍යාපන කාර්යාල වෙත යොමු කළ යුතු වෙනවා. රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන් මාලාවේ 7 වන අදියර ඊයේ ආරම්භ වුණා. ඒ යාපනයේ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟ පෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය වැඩසටහන ක්‍රියාත්මක කරනවා. සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිලාභ කඩිනමින් ජනතාව වෙත ලබා දීම මෙහි අරමුණයි. අතුරුදන් වූවන්ගේ කාර්යාලය මගින් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් සහ වෛද්‍ය සායනයක්ද පැවැත්තුණා. ඊට අමතරව ජනතා ගැටලු කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමටයි කටයුතු කෙරුණේ. දරුවන් සුරකිමු, ග්‍රාම ශක්ති, ස්මාර්ට් ශ්‍රී ලංකා, මද්‍රව්‍ය නිවාරණ ආදී වැඩසටහන් රැසක්ද රට වෙනුවෙන් එකට සිටමු වැඩසටහන් මාලාව යටතේ පැවැත්වෙනවා. මෙය ලබන 29 වනදා දක්වා ක්‍රියාත්මකයි. එහි ප්‍රගති සමාලෝචනය සහ සමාප්ති උත්සවය ලබන 30 වනදා පැවැත්වෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු දැන්. වවුනියාව දිස්ත්‍රික්කයේ මාර්ග 152ක් සංවර්ධනය කිරීමට මෙවන විට පියවරගෙන තිබෙනවා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 132ක්. මීට සමගාමීව ගම්පෙරළිය වැඩසටහන යටතේද රුපියල් මිලියන 700කට අධික වියදමින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. ඒ යටතේ සෙට්ටිකුළු මහා වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයන්හි මාර්ග රැසක් සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ මින්නේරිය රාජ්‍ය දැව සංස්ථාවේ නව කාර්යාලය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ටෙනිසන් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 50කට අධිකයි. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බුල්නෑව ඉහළ කලංකුට්ටිය ගම්මානයේ ඉදිකෙරෙනු මාතෘ ලදරු හා ළමා සයන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ උතුරු පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහජන නියෝජිතයින් වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වැඩසටහන 12 වන වරටත් ලෙෂර් වර්ල්ඩ්හිදී අද දවස පුරා පැවැත්වෙනවා. ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත ධනුෂ්ක බණ්ඩාර. අයිබෝන්, අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි ලෙෂර් වර්ල්ඩ් පරිශ්‍රය සිට. ජීවිත එක වතාවක් පමණක් තමන්ට ලබා ගන්න පුළුවන් අපූර්ව අත්දැකීමක් තියෙනවා නම් ඒ තමයි ජීවිත කාලයටම එකතු වෙන අපූර්ව මතක සටහනක් බවට ඒ අත්දැකීම් පෙළ මතක් වෙනවා. ලිමෝසින් රථයක ගමන් කරන්න හැමෝටම හම්බ වෙන්නේ නැහැ. මේ තමයි වාසනාවන්ත පවුල් කිහිපයක් තෝරලා ජයග්‍රහණය ලබලා ඔවුන් මේ ලිමෝසින් රථේ මේ අත්දැකීම එකතු කරගන්න එකතු වෙලා ඉන්නවා. අපිත් එක්ක ඔබතුමා කොහේ ඉඳලාද ආවේ අද මේ සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරියට? සූර්යා බ්‍රාන්ච් එකේ. සූර්යාව, බොහොම දුර බැහැර ඉඳලා ඇවිල්ලා මේ වගේ අපූර්ව අත්දැකීමක් අද දවසේ එකතු කරගන්න හැකියාව ලැබුණා. මොකද හිතෙන්නේ මේ සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරිය ගැන? ඇත්තටම සතුටි, මේ පවුලක් හැටියට ඇවිල්ලා විනෝද වෙලා සතුටෙන් කාලය ගත කරන්න පුළුවන් දවසක් කියලා ඇත්තටම හිතනවා. මීට කලින් මේ වගේ අපූර්ව අත්දැකීමක් ලබලා තියෙනවද? පවුලේ හැමෝමත් එක්කම ඇවිල්ලා සෙලින්කෝ ලයිෆ් එක කරන වැඩ කටයුතු ගැනත් එක්කම සතුටුයි. අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට. තමන්ගේ පවුල පිටින් ඇවිල්ලා මේ වගේ අපූර්ව අත්දැකීම් පෙළක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. අපි ඒ නිසා ඔබට මතක් කරන්න මේ 12 වෙනි වතාවට සංවිධානය කරන මේ ෆැමිලි සවාරිය තුළ ඔවුන් ලබනවා තමන්ගේ ජීවිතය තුළදී ලබන්න පුළුවන් ඒ අපූර්ව අත්දැකීම. ඒ අපූර්ව අත්දැකීම අමතක නොවන මතක සටහනක් බවට පත් කරගන්නත් අපි ඔබට ආරාධනා කරනවා. සෙලින්කෝ ලයිෆ් ආයතනයේ රක්ෂණ ඔප්පු හිමිකම් ලබන්න කියලා අපි ඔබට මතක් කරනවා.
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය අඛණ්ඩව 19 වන වරටත් සංවිධානය කරන කන්ස්ට්‍රක්ට් 2019 ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට මාත අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත දිනුෂී තීරසිංහ. වැඩලුවට අවැසි නිපුණයන් බිහි කරන්නට ඒ අවශ්‍ය දැනුම ලබා දෙන්න වගේම ඉදිකිරීම් ශිෂ්‍යය වෙනුවෙන් යම් ප්‍රමිතියක් නිර්මාණය කිරීම උදෙසායි කන්ස්ට්‍රක්ට් 2019 ප්‍රදර්ශනය BMICH පරිශ්‍රයේදී මේ ආකාරයෙන් සංවිධානය වන්නේ. ඊයේ දවසේදී අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්ුයි මේ ප්‍රදර්ශනයේ විවෘත කිරීම සිදු වුණේ. දේශීය විදේශීය සමාගම් රැසක් එකට එකතුව ලංකා ඉදිකිරීම් ශිෂ්‍යය සංවර්ධනය උදෙසා උන්නති උදෙසා අවැසි දැනුම වගේම ඒ නවතාවයන් සමාජගත කිරීමේ වෑයමකුයි මේ ප්‍රදර්ශන භූමිය තුලදී සිදු වෙන්නේ. අපි සූදානම් වෙන මේ ප්‍රදර්ශනය පිළිබඳව කතා කරන්නට ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයයි 19 වන වරට මේ සංවිධානය කරන්නේ. එහි සභාපතිතුමන් ඉන්නවා ප්‍රදර්ශන කමිටුවේ සභාපතිතුමන් දේශබන්දු සුසන්ත ලීනාරච්චි මහතා. අද දෙවන දවසේ ප්‍රදර්ශනයේ සභාපතිතුමා කොහොමද මේ ප්‍රදර්ශනයට අපිට පුළුවන් මේ සතියන්තේ ආරාධනා කරන්න බලාගෙන ඉන්න අයට ඒ වගේම මේ ප්‍රදර්ශනයේ මොන වගේ අවස්ථාවන්ද ලැබෙන්නේ ඉදිකිරීම් ශිෂ්‍යයේ නියැලෙන අයට? ඔව් දිනුෂී ඔයා කිව්වා වගේම මේක මේ ප්‍රදර්ශනය අපි පවත්වන්නේ රටේ ජනතාවට අවශ්‍ය කරන ගෘහ අලංකරණය ගෘහ තමන්ගේ නිවසේ ඉදිකර ගන්න කොහොමද කියන එක පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගම මේ ප්‍රදර්ශනය පටන් ගත්ත අපි 2000 අද අඛණ්ඩව 19 වෙනි වර්ෂයටත් අපි මේ ප්‍රදර්ශනය නිර්මාණය කරලා තිනවා මේ ප්‍රදර්ශනය තුන අපි විශේෂයෙන්ම අලුත් තාක්ෂණ ටෙක්නොලොජි එක ඉදිකිරීම් ශාස්ත්‍රයට කොහොමද දාය දුන්නේ කියන එක දවසින් දවස අලුත් වෙනවා මේ ඉදිකිරීම් ශාස්ත්‍රය අදාළ ගෘහය ගෘහයට අවශ්‍ය දේවල් ගොඩනැගිල්ලකට අවශ්‍ය දේවල් සියල්ල දැන් ඔබ දිනුෂි කිව්වා වගේ අපේ පරමාර්ථය අපි බලාපොරොත්තු මේ ප්‍රදර්ශනය ඊයේ ඔබතුමිය කිව්වා වගේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මැති අමතුරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා අති උත්කර්ෂවත් අන්දමින් අද දෙවන දිනය මම හිතනවා අද සතියන්තයක් නිසා ඒගොල්ලන්ගේ අවශ්‍ය පහසුකම් අනුව උපදෙස් ලබා ගන්න පුළුවන් විශේෂ කුටියාවේ ප්‍රදර්ශනය කරනවා විශේෂයෙන්ම ඉංජිනේරුවරුන්ගේ වාස්තු විද්‍යාඥින්ගේ ඒ අවශ්‍ය තමන්ගේ නිවසට අවශ්‍ය කරන ඒ ප්‍රමිතියකට මේ ගොඩනැගිලි හදා ගැනීම කොහොමද කරන්න කියන එක මේ ප්‍රදර්ශනය තුළ අපි ප්‍රදර්ශනය කරනවා මේ අවස්ථාවේ හැබැයි මට අවශ්‍ය වෙන්නේ මේ ප්‍රදර්ශනය අද හෙට අවසන් වුණත් 2020 ප්‍රදර්ශනය අතිසාර්ථකවත් කරගන්න අපි මේ අද ඉඳලම මේ අපි සැලසුම් කරලා තිනවා මේ ප්‍රදර්ශනය 2020 ප්‍රදර්ශනයක් බවට පත් කරන්න ඔව් වැඩ ලෝකයට අවශ්‍ය දැනුම ලබා දෙන්නට වගේම නිවසක් ඉදිකිරීමේ සිට ඉදිකිරීම් ශිෂ්‍යය සම්බන්ධ සංකීර්ණ අවස්ථාවන් දක්වා මේ නවීන තාක්ෂණයේ භාවිතය පිළිබඳවයි මේ ප්‍රදර්ශන භූමිය තුළදී ඔබට දැන කියා ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ අපි සමු ගන්නවා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිට නැවත සම්බන්ධතාවයේ ප්‍රවෘත්ති මැදිරියට සංචාරක නවසීලන්තයේ සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවේ ලකුණු 244ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම දිවා ආහාර සඳහා තරගයේ නතර කරන විට කිසිදු කඩුල්ලක් නැදැවී එක් ලකුණක් ලබා සිටියා. කාසිය වාසී දිනා පළමුවෙන් පඳුර පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු දෙකක් ලබා සිටි ලහිරු තිරිමාන්න දැවී ගියා. ඒ මුල් ලකුණු සංඛ්‍යාව 29ක් ලෙස සටහන්ව තිබියදී කුසල් මෙන්ඩිස් ලකුණු 32යි. ඊයේ දිනට තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 144ක් ලබා සිටියා. දිමුත් කරුණාරත්න ලකුණු 65යි. අද තරගය ආරම්භ කරමින් පිටියට පිවිසි දිල්රුවන් පෙරේරා ලකුණු 13ක් ලබා සිටියේදී අජාස් පටෙල්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා. Big shot slice 4 and 100 for Dhananjay. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. පසුම 1:55 සිට අපගේ පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk